ගිනිගෙනීමට ලක්වු MV Express Pearl නෞකාවේ ගින්න මේවන විට පාලනය වී ඇති අතර නාවික හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සෙසු පාර්ශව නැව සිසිලනය කිරීමේ කටයුතු දිගටම සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් නෞකාවෙන් තවදුරටත් දුමාරය පිට වෙමින් පවතින අතර මේවන විට නැව මුහුදුබත් වීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා. යම් ආකාරයකින් නැව මුහුදුබත් වුවහොත් නැවෙහි ඇති තෙල් මුහුදට මිශ්‍ර වීමේ අවධානමක් පවතින අතර එලෙස තෙල් මුහුදට මිශ්‍ර වුවහොත් ජලජ ජීවීන්ට විශාල තර්ජනයක් එල්ලවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා. එතනම තාම සාක්ෂියක් නැහැ තෙල් පිට වුණා කියලා. අපි නිරන්තර විමසිලිම් බලාගෙන සිටියා. මොකද තෙල් විසිරීම කියන්නේ අපිට තව අභියෝගයක් පරිසරයට ලොකු බලපෑමක් ඇති කරනවා. නමුත් මේ අවස්ථාව වෙනකන් තෙල් විසිරීමක් ගැන කිසිම සලකුණක් අපිට නැහැ. මේකෙන් අපිට හිතන්න පුළුවන් එක්කෝ නැවේ තිබුණු තෙල් සියල්ලම ගිනිගෙන දැවිලා අවසන්. එහෙම නැත්නම් තවම තෙල් පැල්ලම තියෙන ස්ථානෙට ගින්න ළඟා වෙලා නැහැ කියලා. අපි දන්නවා මේ නැවේ යට තට්ටුවේ කෝස්ටික් සෝඩා තිබුණා. ඉතින් ඒ ටික ගිනිගෙන දැවුණා වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව යම් කිසි රසායනික ද්‍රව්‍යයක් තියෙනවා නම් එම රසායනික ද්‍රව්‍ය නිසා කෙටි කාලීන බලපෑමක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඒවා ඉක්මනින් වියෝජනය වෙනවා. ඒ ප්‍රතික්‍රියාකාරී ගතිය වැඩි. ඒක නිසා කෙටි කාලීන බලපෑමක් ඒවට මත්සෙයින්ට සහ සාගරයේ සාගර ජීවීන්ට වෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් මට හිතෙනවා. මේ අතර වෙරළට ගොඩ ගැසූ නැවෙහි බහලුම් වල තිබූ ද්‍රව්‍ය එක්රස් කළ තවත් පුද්ගලයින් 3 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද පුද්ගලයින් 8 දෙනා අපමත මුදාහැර තිබෙනවා ගරු අධිකරණයේ විසින් ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අදාළ වීඩියෝ පට අධ්‍යයනය කරමින් මෙම භාණ්ඩ එකතු කරන ලද අනිකුත් පුද්ගලයන් පිළිබඳවත් අද දිනේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. එය අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම මනුෂ්‍ය ශරීරයට අහිතකර ද්‍රව්‍ය අතපත ගෑමෙන් ස්පර්ශ කිරීමෙන් තම නිවෙස්වත රැගෙන යාමෙන් වලකින ලෙසට තවදුරටත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නෞකා හමුදාව සමග එක්වි අදාළ වෙරළ කලාපේ දැනට කටයුතු කරමින් පවතිනවා. මෙලෙස වෙරළට ගොඩ ගසාගෙන ආ ද්‍රව්‍ය අතර තිබූ ප්ලාස්ටික් බීම්ස් හේතුවෙන් මේවන විට වෙරළට විශාල හානියක් සිදු වී ඇති අතර මේ හේතුවෙන් කලක් ගතවන තුරු මෙහි අහිතකර බලපෑම් ඇතිවනු ඇති බවයි දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වෙරළට නම් දැවැන්ත හානියක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම නැවේ සුම්බුන් සියල්ල ගසාගෙන යෑම නිසා හානියක් සිදු වෙලා තියෙනවා. වගේම නෞකාවේ ගෙනවෙත් තිබුණා හබළු වැට වගේ ප්ලාස්ටික් බීට්. මේවා සමස්ත වෙරළ තීරේ පුරා විසිරලා තියෙනවා. ඉතින් මේකෙන් ලොකු වෙරළ දෝෂණයක් වෙලා තියෙනවා. ඒකේ ලොකු හානියක් වෙලා තියෙනවා. හැබැයි මෙතන මේ තියෙන ප්ලාස්ටික් බීට්ස් සමස්තයෙන්ම අපිට එකතු කරන්න බැරි වෙයි. ඒවා මේ වෙරළ තීරේ කඩලාන පරිසරයේ ඒ වගේ තැන්වල එකතු වෙලා තියෙන පුරා නැදිලා තියෙන පුළුවන් අපිට එකතු කරන්න බැරි පරිසරවල. ඉතින් ඒවායින් අපිට යම්කිසි කාලයක් යනකම් අහිතකර බලපෑම් මේ අතර ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා යාත්‍රා කරමින් තිබේදී කොළඹ වරායට නාවික සැතපුම් 9කට ආසන්න මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. එමෙන්ම මෙවැනි අවදානම් සහගත නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුල් වීම අහම්බෙන් සිදු විය හැක්කක් නොවන බවත් එසේනම් මීට අවසර ලැබුණේ කෙසේද කාගෙන්ද යන බරපතල ප්‍රශ්නය මේවන විට පැන නැගී තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා. මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ MV Express නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය 19 වනදා රාත්‍රියේ ගුවන් විදුලි පණිවිඩයක් ඔස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලන මැදිරිය අමතා පවසා තිබුණේ නෞකාව වරාය සීමාවට පැමිණෙන්නේ එදින මධ්‍යම රාත්‍රියේ බවත් එය කොළඹ වරායේ දියත් ප්‍රදේශයට පැමිණෙන්නේ 20 වනදා දින අලුයම බවත්ය. එම අවස්ථාවේ නැංගුරම් පොලිස් සූදානම් නොමැති හේයින් බහාලු මෙහෙයුම් ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් සිදු කරන ආකාරයෙන් වරාය මුහුදු සීමාවේ නැංගුරම්ලා සිටීමට නෞකාවට අවසර ලබා දෙන ලද බවයි. එමෙන්ම එවන විටත් කිසිදු ආකාරයක විශේෂිත සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත වාචිකව හෝ ලිඛිතව එම නෞකාව මගින් දන්වා නොතිබූ බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
කාන්දුණ නයිට්‍රික් අම්ලය සහිත බහාලුවක් ගොඩබා නැවත සකස් කිරීමට අවසර ඉල්ලා හාබ මාස්ටර් වෙත නැව් නියෝජිතින්ගෙන් විද්‍යුත් පණිවිඩයක්ද ලැබෙන්නේ ඉන්පසුව බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසන්නේ. මේ අතර නෞකාව අයත් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා ඊයේ දින වෙබ් අඩවියකට පවසා තිබුණේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කටාර්හි හමාඩ් වරායට සහ ඉන්දියාවේ හසිරා වරායන් වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියද ඔවුන් අවසර ලබා නොදුන් බවයි. කෙසේ නමුත් වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම නෞකාව කටාර්හි හමාඩ් හා ඉන්දියාවේ හසිරා වරායන් වලට පිවිස ඇතැයි වාර්තා වන අතර එෙහිදී බහාලුම් මෙහෙයුම්ද සිදු කර ඇති බවයි. එමෙන්ම කොළඹ වරායට පැමිණීමට පෙර සිදු වූ මෙම අතිමහත් ව්‍යසනය පිළිබඳව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලෙසින් අතිශය කනගාටුවට පත්වන බවත් එම නිවේදනයේ ප්‍රකාශ කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.